ආසන්නතම ප්‍රශ්නය වෙලා තියෙන්නේ අද මේ රටේ ව්‍යවස්ථා දායකයේ ජාතික ආණ්ඩුවක් පිහිටවීම. ජාතික ආණ්ඩුවක් කියන්නේ මොකද්ද? ජාතික ආණ්ඩුවක් කියන්නේ රටේ ජාතිකමය වැදගත්කමක් ඇති ප්‍රශ්නයක් निराකරණය කර ගැනීම සඳහා එකඟතාවයකට සියලු දෙනාම පැමිණීමේ අවශ්‍යතාවය. මේ වගේ ලෝක ඉතිහාසය ගත්තහම හොඳම පූර්වාදර්ශය ගන්න පුළුවන් අපිට තාමත් ලෙහෙසියෙන් එංගලන්තය. එංගලන්තයේ ජාතිකමය ප්‍රශ්නයක් එදා ඇති වුණා දෙවන ලෝක යුද්ධයේදී හිට්ලර්ට විරුද්ධව ජයග්‍රහණය කිරීම සඳහා, හිට්ලර් පරාජය කිරීම සඳහා. ඒ අවස්ථාවේ බ්‍රිතාන්‍ය රජය ජාතිකමය වැදගත්කමක් ඇති ඒ ප්‍රශ්නය විසඳීම සඳහා සියලු දෙනා ඒකරාශී වුණා. ඒකරාශී වෙලා ඒ ප්‍රශ්නය විසඳුවා. එතකොට ජාතික රජය පිහිටුවීමේදී ජාතික ප්‍රශ්න ජාතිකමය ප්‍රශ්නයකට එකඟතාවයක් ඇති කර ගන්නවා වගේම ඒ සඳහා කාල පරාසයක් අනිවාර්යයෙන්ම අවශ්‍යයි. කාල නිර්ණයක් අවශ්‍යයි. කාලයක් අනිවාර්යයෙන්ම තිබිය යුතුයි. ඒ සඳහා අපි උදාහරණයක් ගත්ත එංගලන්තය, එහෙම නැත්නම් බ්‍රිතාන්‍ය යුද්ධයේ අවසන් වන තෙක්, හිට්ලර් පරාජය කරන තෙක්. එතකොට අද මේ අපේ එක්සත් ජාතික පක්ෂ රජය 2015 බලයට ඇවිල්ලා රජය පිහිටවලා, ඉන් පස්සේ පහුගිය දවස්වල 122ක් පාර්ලිමේන්තුවේ බලය තියෙයි කියලා, බහුතරය තියෙයි කියලා පෙන්නලා අද ජාතික ආණ්ඩුවකට අරන් දිනෝ. ජාතික ආණ්ඩුවක් පිහිටවීම සඳහා යෝජනාවක් ඉදිරිපත් කළා තියෙනවා. 122 බහුතරයක් තියෙනං ඇයි රජයක් ගෙනියන්න බැරි? අපි දැක්ක පහුගිය දවස්වල ලක්ෂ්මන් කිරියල්ල අමාත්‍යතුමා කියනවා රටේ සංවර්ධනය සඳහා ඒක රාශී වන්න. ඒ වගේම එතුමා ඊයේ කිව්වා මහින්ද රාජපක්ෂ රජයේ 60ක් හිටියා ඇමතිවරු. මහින්ද රාජපක්ෂ රජයේ 60ක් හිටියා. අපි දන්නවා ලෝකේ වැඩිම අමාත්‍ය මණ්ඩලයේ සිටින කබ්ගහපු රට තමයි ලංකාව. ලංකාවේ ජනගහනයට ඔබින් නැති ආකාරයට තමයි කැබිනට් මණ්ඩලය පහුගිය කාලේ වැඩ කරේ. ඒකට විරුද්ධව තමයි ජනතාව පෙළ ගැහුනේ. ඒ දූෂණය නාස්තිය ඇමතිවරු පත් කිරීම. අපි දන්නවා පහුගිය කාලේ 1970ට පෙර ඇමතිවරු වැඩ කරේ කොහොමද කියන කාරණය. ඒ කාලේ මේ සල්ලි හම්බ කරන්න නෙවෙයි ඇමතිවරු වැඩ කරේ. අද කරන්නේ තනිකරම තමන් හම්බ කරගැනීමේ ප්‍රතිපත්තියක්. ඒ නිසා තමයි මේ අද රජය 122 බහුතරය පෙන්වුවට පාර්ලිමේන්තුව තුල අද පාර්ලිමේන්තුවේ තමන්ගේ බලය රැකගන්න බලය කඩා වැටෙන තත්ත්වයක් තුල අද මේ ජාතික ආණ්ඩු සංකල්පයක් ගේන්නේ. ජාතික ආණ්ඩුවක් අවශ්‍යයි කියලා කියන්නේ. ඒ නිසා මේක එදා ඇති කරගත්ත යහපාලනට සම්පූර්ණ විරුද්ධයි. ඒ වගේම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට සම්පූර්ණ විරුද්ධයි. මම හිතනවා අපේ ජ්‍යෙෂ්ඨ නීතිඥ මහතුරු මේ සම්බන්ධයෙන් කරුණු දක්වයි. නමුත් පැහැදිලිව කියන්න ඕන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 42 වගන්තිය යටතේ පැහැදිලිව කියනවා රජයේ අමාත්‍ය මණ්ඩලය ශ්‍රී ලංකා ජනරජය නියම කළ යුතුයි කියන කාරණය. 43:1 වගන්තිය පැහැදිලිව කියනවා ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡා කොට කැබිනට් මණ්ඩලයේ ගණන තීරණය කළ යුතුය කියන එක. එතකොට 43:1 වගන්තියෙන් සම්පූර්ණ කැබිනට් මණ්ඩලයේ සීමාව කැබිනට් මණ්ඩලයේ ගණන නිර්ණය කරන්නේ තීරණය කරන්නේ ජනාධිපතිතුමා. රටේ අවාසනාවට මේ 19 සංශෝධනය ගෙනල්ලා අඳුනලා දීපු මේ සංශෝධනය තුල අපි පහුගිය කාලේ දැක්ක මහා මැතිවරණයක යන අවස්ථාවේ ආණ්ඩුව වෙනස් වුණු අවස්ථාවෙත් මේ ප්‍රශ්නයේ ශ්‍රේෂ්ඨ ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේදී හබ ක්‍රීමට ලක් වුණා. ඇතනම් මෙතෙන්දී 43 ඒ වගන්තියට ජනාධිපතිවරයාට තියෙන බලතල සම්පූර්ණයෙන්ම කැබිනට් මණ්ඩලයේ ගණන සීමා කිරීමේ බලය 46:4 වගන්තිය යටතේ නැවතත් ජාතික රජයා පිහිටුවීමේදී වෙනස් වෙනවා. ඒතකොට ජාතික රජයා පිහිටුවීමේදී කැබිනට් මණ්ඩලය පැහැදිලිව කියනවා 46:4 වගන්තිය යටතේ රජයේ බහුතර බලය දිනා ගන්නා පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායම වෙනත් පක්ෂ සමග හෝ ස්වාධීන කණ්ඩායම් සමග, මේක තියෙන බහුවචනේ, කණ්ඩායම් සමග ජාතික රජයා පිහිටවන්න ඕනේ කියන කාරණේ. ඉතින් මේක මේ දෙක අතර අද බැලුවහම පරස්පරයක් තියෙනවා. අනිත් කාරණය තමයි පක්ෂ කියලා තනිකරම ව්‍යවස්ථාවේ 46:4 සඳහන් කරන්නේ එක පක්ෂයකට නෙවෙයි. අද මේගොල්ලෝ බහුතර බලය ගන්න හදන්නේ
ඒ ජාතික ආණ්ඩුව පිහිටවන්න හදන්නේ එක පක්ෂය සම්බන්ධ කරගෙන. නමුත් ව්‍යවස්ථාවනුව පක්ෂ කියලා තියෙන්නේ. ඇයි ව්‍යවස්ථාවේ කියන්න තිබුණනේ බහුතර බලය ලබා ගන්නා පක්ෂය හෝ සාධින කණ්ඩායම අනිකුත් පක්ෂ හා හෝ පක්ෂය කියලා සඳහන් කරන්නේ. ඒ කියන්නේ තනිකම ව්‍යවස්ථාදායකයේ අදහස තමයි, ව්‍යවස්ථාදායකයේ සියලු දෙනාමගේ අදහස තමයි මේ සියලු පක්ෂ ජාතික ප්‍රශ්නයකදී ජාතික ප්‍රශ්නය විසඳීම සඳහා සියලු දෙනා ඒක රාශී විය යුතුයි කියන කාරණය. ඉතින් ඒකෙන් ඔබට ගෙහින් අද මේ එක මන්ත්‍රීවරයෙක් ඉන්න පක්ෂයක් ජාතික රජයක් බිහි කිරීම සඳහා අද අරඳින්නේ මේ පාර්ලිමේන්තුවේ තියෙන බලතුලනය, එහෙම නැත්නම් එක්සත් ජාතික පක්ෂයේ කඩා වැටීම නතර කළා තමන්ගේ බලය රැක ගැනීමට මිසක් වෙන කිසි දෙයක් නෙවෙයි. අපි පැහැදිලිව දන්නවා අද පහුගිය කාලේ අතුරු සම්මත ගිනුම ඉදිරිපත් කළ අවස්ථාවේ තමන්ගේ පක්ෂයේ ඉන්න මන්ත්‍රීවරුන්ගේවත් ඡන්දය ලබා ගන්න බැරි වුණ එක්සත් ජාතික පක්ෂය මේ අනිත් පැති වලින් පණින, මේ මුදල් වලට පණින, මේ මන්ත්‍රීවරු බිලිබාගෙන රජය කොහොම හරි ගෙනියන්න තමයි අද ප්‍රශ්නේ. අද මේ ජාතික ආණ්ඩුව පිහිටවන්නේ. එතකොට ජාතික ආණ්ඩුව අර මං කලින් කිව්වාගේ මේක කාල සීමාවක් තියෙන්න ඕන. එහෙමනම් අද එක්සත් ජාතික පක්ෂය කියන්නේ මොන කාල සීමාවකටද මේ ජාතික රජය පිහිටවන්නේ කියලා. ජාතික රජය පිහිටවන්න හදන්නේ ඒගොල්ලෝට ඊළඟ සැරේ ඡන්ද එනකම්. ඒ ඡන්දේ බලාගෙන තමයි මේ සියල්ල වැඩ කරන්නේ. ඒ නිසා අපි පැහැදිලිව කියනවා ව්‍යත්මක හැටියට, අපි ව්‍යතුන් හැටියට සම්පූර්ණ විරුද්ධයි. විශේෂයෙන්ම අපි ඉල්ලා සිටිනවා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සියලු දෙනාගෙන් මේකට එරෙහි වෙන්න. ඒ වගේ අතිගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. එතුමා ඊයේ කිව්වාගේ නිදහස් දිනේදී එතුමට ව්‍යවස්ථාවේම බලය තියෙනවා. කැබිනට් මණ්ඩලයේ ගන්න සීමා කිරීම 42 වගන්ති යටතේ. ඒ නිසා අපි පැහැදිලිව 43 එක වගන්ති යටතේ. ඒ නිසා අපි පැහැදිලිව අතිගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා මේ ජාතික රජය කියලා මේගොල්ලන්ගේ බලය රැක ගැනීම සඳහා මේගෙන යන ප්‍රයත්නය වහාම නතර කරන්නයි කියලා විද්වත් එක්ක විද්වත් වියත්මක සංවිධානයේ හැටියට විශේෂයෙන් මේ අවස්ථාවේ මේ ඉල්ලීම කරමින් සියලු දෙනාටම ස්තුතියි.